අපි දන්නවා නොවැම්බර් 2 මේ සංවිධානය කළ තියෙන විරෝධය ඒක සුවිශේෂී විරෝධයක් ඒක අරගලකරුවන් දේශපාලන පක්ෂ වෘත්තීය සමිති බහුජන සංවිධාන සියලුම දෙනා එකතු වෙන වේදිකාවක් එතකොට මේක කිසිසේත්ම මැතිවන්න පෙරමුණක් නෙවෙයි ඒක නිශ්චිතව පැහැදිලි මේක මර්ධණයට එරෙහිව එක්සත් ක්‍රියාමාර්ගයක් කියන එක මම හිතන්නේ මේක සම්බන්ධ නොවෙන්න යම් කිසි දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් හෝ වෘත්තීය සමිතියක් තීරණය කළා තියෙනවා නම් ඒයි තේරුම් ගන්න ඕනේ ඇයි මේ එක්සත් ක්‍රියාමාර්ගයක් අවශ්‍ය වෙන්නේ අපි දන්නවා 83 කළු ජූලිය මුලින්ම නිර්මාණය වෙන්නේ දෙමළ ජනතාව මර්ධනය කරලා හැබැයි දෙමළ ජනතාව මර්ධනය කරන මුවාවෙන් ඊළඟට මර්ධනය කරන්නේ වාමාජික දේශපාලන පක්ෂ තහනම් කළා ඒක හරහා නිර්මාණය වෙනවා 89 දීෂණයක් ඒ වගේම අපි දන්නවා 83 දෙමළ ජනතාව මර්ධනය කරපු නිසා වසර 30ක් යනකම් බහුතරයක් වෙච්ච කිසිම මොන දේශපාලන පක්ෂීටියත් මොන ජාතිය හිටියත් ඒ සියලුම දෙනාටම ඍජුව හෝ වක්‍රව මර්ධනයකට ලක් වෙන්න සිද්ධ වෙනවා ඒක උතුරේ දෙමළ ජනතාවට විශේෂම බලපෑවා අපි දන්නවා ත්‍රස්තවාදී වැලැක්වීම පන්තියටදී දකුණේ ජනතාව ගත්ත උනත් ඒ අයට බැරියර් වලට හිර වෙලා තමුන්ගේ සාමාන්‍ය ජීවිතය පවත්වාගෙන යන්න බැරුව ජීවත් වෙන්න සිද්ධ වුණා එතනදී පාටක් පක්ෂයක් ජාතියක් වැදගත් උන්නේ ඒක නිසා මර්ධනීය ක්‍රියාමාර්ගයක් තියෙනවා නම් භීෂණයක් තියෙනවා නම් එතනදී අපි දන්න දේශපාලන මතය මොකක්ද අපේ ස්ත්‍රී පුරුෂ භාවය මොකක්ද එහෙමත් නැත්නම් අපි අපි අයත් වෙන ජාති ආගම මොකක්ද කියලා වැඩක් නැහැ එතනදී අපි හැමෝම කොන්දේසි විරහිතව මැදිහත් වෙන්න ඕන කියන ස්ථාවරය මත තමයි මේ අපි අද එකතු වෙලා ඉන්නේ මෙතන අපේ සමහර දේශපාලන මත ගත්තොත් අපේ ක්‍රියාකාරීත්වය ගත්තොත් අපි බහුතරයකට මැතිවරණ වේදිකාව හෝ දේශපාලන වේදිකාවල එකට වාඩි වෙන්න බෑ නමුත් මර්ධනය කියන කාර්යයේදී අපි සිරුනාටම බල කරලා තියෙනවා මේ මොහොතේදී ඊට විරුද්ධව නැගී සිටින්න කියලා. ඒකට හේතුව තමයි අනිත් සහෝදරු කිව්වාගේ අපි දන්නවා උසායිවල ජාති ආගම් පාටපක්ෂ ભેදිකින් තොරව සියලුම දෙනා මේ මර්ධනයට ලක් වෙමින් තිබෙනවා. අරගලයට සම්බන්ධුනේ කවුද? ඒ සියලු දෙනා මේ මර්ධනයට ලක් වෙලා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට විරුද්ධව ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත මේ වෙනකොට භාවිතා කරලා තියෙනවා. එතකොට මීට කලින් ඒක දෙමළ ජනතාවට තමයි පාවිච්චි කරේ. දෙමළ ජන අපි සිංහල අපි මුස්ලිම් කියලා කවුරු හරි හිතුවනම් ඔන්න ඔබට අවස්ථාවක් ලැබිලා තියෙනවා තීරණ ගන්න. මේ මර්ධනයේදී ඇත්තටම ජාතියක් නැහැ. මර්ධනයේට භාෂාවක් නැහැ. මර්ධනයේට පක්ෂයක් නැහැ. එතනදී තමුන්ට අවනත නොවන දේශපාලන මතයක් දරනවා නම් ඒ සියලු දෙනාටම මේ මර්ධනය අදාළයි කියන කාරණේ අපිට දැන් තීරණ ගන්න පුළුවන් වෙලා තියෙනවා. එසම මේක ස්වර්ණමය අවස්ථාවක් මේ මර්ධනය විරුද්ධව සටන් කරන්න. ඒ වගේම අපි දන්නවා ජිනීවා මානහිමිකම් කොමිසමේ පවා සාකච්ඡාන කාරණයක් තමයි ආර්ථික අපරාධ කියන එක. මේ රටේ ජනතාව බෙහෙත් ඖෂධ නැතුව දුක් විඳින්නේ, මේ රටේ අද පාසල් යන දරුවන්ට කෑම බේලක් කන්න නැතුව දුක් විඳින්නේ. ඒ වගේම මේ රටේ අපි ගණනය කරන්න බැරි වෙච්ච මරණ විශාල සංඛ්‍යාවක් සිදු වෙලා තියෙනවා ඌන පෝෂණය නිසා සහ ඖෂධ හිඟය නිසා. ඒව ගණනය කරන්න විදියක් නැහැ. ඒ වගේම මේ ජනතාව අපි දන්නවා මේ වන විට ලක්ෂ 40ක් විතර අවිධිමත් සේවාවන් වල නිරත වුණ අයගේ රැකියා අහිමි වෙලා. එයාගේ පෞල් ජීවත් වෙන්නේ කොහොමද කියලා අදටත් අපි දන්නේ නැති තත්ත්වයකටපත් වෙලා. එතකොට මේ තත්ත්වයට ජනතාව ඇද දැම්මේ මේ ආර්ථික අපරාධ නිසා. දැන් මේ ආර්ථික අපරාධකාරයෝ දැන් ගමෙන් ගමට යමින් කියමින් සිටිනවා අපිට නැගිටින්න උදව් කරන්න. ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒතර අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන කාරණේ තමයි ඒ අයට නැගිටින්න අවශ්‍ය ඉඩකඩ හදන්න තමයි රනිල් වික්‍රමසිංහ මේ මර්ධනය ඉදියක් කළා තියෙන්නේ. එක පැත්තකින් මේ ආර්ථික අපරාධකාරයන් නැවත වතාවක් හිස ඔසවාගෙන සිටිනවා. ඒ ආර්ථික අපරාධකාරයන්ට හිස ඔසවන්න අවශ්‍ය පසුබිම තමයි රනිල් වික්‍රමසිංහ ත්‍රස්තවාදී වැලැක්වීම පනත ඇතුළු මර්ධනීය පනත් වගේම හමුදාව සන්නද්ධංශ පාවිච්චි කළ කරන්නේ. ඒතර මේ දෙකම එකවර එකට සිටවලා පරාජය කිරීමේ තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒකට අවශ්‍ය එක වැදගත් වේදිකාවක් තමයි මේ නිර්මාණය වෙන්නේ මර්ධනයට එරෙහිව මේ ජනතා විරෝධය. ඒක සමග සියලුම දෙනාම කොන්දේසි විරහිතව එකතු වෙන්න කියන ඉල්ලීම අපි මේ මොහොතේ කරනවා. ඒ හරහා එක පැත්තකින් අපි පරාජය කරමු මේ මර්ධනය, අනිත් පැත්තෙන් මේ ආර්ථික අපරාධ හරහා රට විනාශ කරපු ඒ බලවේග වලට නැගිටින්න තියෙන ඉඩකඩ අපි සීමා කරමු. ඒ නැගිටින්න ඉඩකඩ අවුරාලමු කියන ඉල්ලීම කරනවා. ඒයින් අනතුරුව ඕනෑම මැතිවරණ වේදිකාවක තමුන්ගේ ඕනෑම දේශපාලන මතයක් එක්ක ඡන්ද කරන්න ඕනම කෙනෙක්ට හැකියාව තියෙනවා. ඒ ගැන කිසිම බාධාවක් නැහැ. නමුත් මේ නිශ්චිත මොහොත අපිට එක්සත් වෙන්න බල කරලා තියෙනවා. එක්සත් ක්‍රියාමාර්ග වලට බල කරලා තියෙනවා. මම කලින් කිව්වා වගේ මේ ආර්ථික ඝාතකින්ට විරුද්ධ අරගලය සහ අනිත් අතට ඒට පක්ෂව ගොඩනැගීමින් තිබෙන රනිල් වික්‍රමසිංහගේ මර්ධනයට විරුද්ධව. ඉතින් ඒ නිසා සමස්ත ජනතාවටම වෘත්තීය වේදීන්ට නීතිඥවරුන්ට අපි ආරාධනය කර සිටිනවා නොවැම්බර් 2 වෙනිදා මේ महाजन विरोधयाक समग एक राशि वेन्न के